ඇඟිලි සලකුණු වලින් හෙළිවන ජීවන තොරතුරු අත්ලේ පිහිටි රේඛාවන් පරීක්ෂා කිරීමෙන් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකි වාසේම අත්ල පුරාම ඇඟිලිවලත් ඉතා සියුම් රේඛා මොස්තර තුලිනුත් කෙනෙකුගේ ජීවන තොරතුරු පැවසිය හැකි විශේෂයෙන් ඇඟිලි තොඩුවල එවැනි විවිධ මොස්තර රටා පිහිටනවා සමහර ඒවා රැලි ආකාරයෙන් තවත් ඒවා ආරුක්කු ආකාරයෙන්ත් පිහිටා දිවිය හැකි දැන් ඔබ Tamange අත දිහා වඩා පරීක්ෂාකාරීව බැලුවොත් එම ජීවන රටා පැහැදිලිව දකින්න පුළුවන් මේ රේඛා පිහිටලා තියෙන කෙස් ගස් වලට සමාන සියුම් කෙඳි වලින් දැන් මේ රූපය බලන්න මේ රූපය අනුව ඔබේ ඇඟිලි වල රේඛා මේ රූප අතරින් කොමන රූපයටද වඩාත් සමීප කියලා ඒ අනුවයි ඔබේ ජීවන තොරතුරු කියන්නේ යන්නේ දරුවෙකු මව් කුස පිලසින්දගෙන සති 18කට පසුව ඔහුගේ හෝ ඇයගේ අත්වල මෙන්ම පතුල් වලද මේවා නිර්මාණය වන බව පර්යේෂණ වලින් හෙළි වී තියෙනවා එසේ පිහිටන මෙම ජීවන රේඛා මව් කුසින් බිහිවි කවදා හෝ මිය යන තෙක්ම වෙනස් නොවි පවතිනවා මෙය සියුම් රේඛා කැඩීම් තැලීම් වැනි සිද්ධීන් නිසා ජීවන රටා කෙඳිවල ස්වභාවය වෙනස් වූවත් ඒවායි රටාව හෙවත් මොස්තරේ පුද්ගලයා මියන තුරාම වෙනස් නොවේ එක සමාන ජීවන රටා තියෙන පුද්ගලයන් දෙදෙනෙකු මුළු ලොවම සෙව්වත් සොයාගත නොහැකි කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ ජීවන රටා තුළ සටහන් වී ඇත්තේ ඒ තරමට සූක්ෂම ලෙසයි අපරාධකාරී මංකොල්ල කරුවන් සොයා ගැනීමට මෙම ඇඟිලි සලකුණු පරීක්ෂා කරන්නේ ලොවේම අධිකරණයන් මගින් පිළිගත් අපරාධ මාධ්‍යයක් වී ඇත්තේ ඒ වායේ ඇති පෞද්ගලිකත්වයේ නිසාම බව ඔබට පැහැදිලි වනු ඇති හස්ත රේඛා විද්‍යාවට අනුව කෙනෙකුගේ ජීවන තොරතුරු ප්‍රකාශ කිරීමට ජීවන රටා උපයෝගී කර ගැනීමට හැකියාවක් මෙන්ම ඇඟිලි සලකුණු ක්‍රමයේ යටතේ අපරාධකාරයන් කොටු කර ගැනීමටද ජීවන රටා මහෝපකාරී වෙනවා. මෙම ජීවන රටා නැත්නම් යමක් තදින් අල්ලා ගැනීමට අපහසු වන්නේ එය ලිස්සා යන ස්වභාවය නිසායි. කිසියම් දෙයක් තදින් ග්‍රහණය කරගන්නටද මෙම ජීවන රටා අපට උදව් වෙනවා. දැන් අපි බලමු ජීවන රටා තුළින් හෙළිවන ජීවන තොරතුරු පිළිබඳව. එහෙනම් මුලින්ම අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරලා video එකේ ඉස්සරහට යමු. ඔබේ ඇඟිලි සලකුණු අංක 1 රූපයට සමානද? දක්ෂින වෘත්තාකාර සුලි රටාවල සාමාන්‍ය පිහිටීමයි. දක්ෂින වෘත්තාකාර සුලි රටා කියන්නේ දකුණට කරකැවී ගිය සුලිවලටයි. මෙය ඉතා වාසනාවන්ත පිහිටීමක්. මහපට ඇඟිල්ලේ මෙම සුලි රටා ඇතනම් ඔහුට හෝ ඇයට කොතැන ගියත් නායකත්වය හිමි වෙයි. රජයේ උසස් නිලධාරීන්ගේ අත්වල මෙවැනි සුලි රටා පිහිටිය හැකි. දබර ඇඟිල්ලේ දක්ෂින වෘත්තාකාර සුලි රටාවන් ඇති පුද්ගලයා ආත්මාර්ථකාමී අය ලෙස හඳුනා ගන්න. බාධක නොතකා ඉදිරියට යන ඔවුන් කවදා හෝ ජීවිතය සාර්ථක කරගනි. දේශපාලඥයන්ගේ අත්වල බොහෝ විට මෙවැනි ලක්ෂණ දැකිය හැකි. මැද ඇඟිල්ලේ පිහිටි මෙවැනි ආකාර සුලි රටාව ලෝකෝත්තර වශයෙන් හොඳ පිහිටීමක් වෙනවා. එමෙන්ම ඔවුන් අෂ්ට ලෝක ධර්මයෙන් කම්පා නොවන අතර හැම විටම දුක හා අනිත්‍ය ගැන මෙනෙහි කරනවා. සුලඟිල්ලේ ඇති දක්ෂින වෘත්තාකාර සුලි රටාවකි. කපටි පුද්ගලයෙකු හඳුන්වා දිය හැකි. එවැන්නන්ට ව්‍යාපාර කටයුතු වලින් බොහෝ දීනු විය හැකි. ඇඟිලි 10ම දක්ෂින වෘත්තාකාර සුලි රටා පිහිටීම මහා භාග්‍ය පිහිටීමක්. අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තගතව එවන් මහා මංගල ලක්ෂණයන් විද්‍යමාන වූ බව සඳහන් වෙනවා. ඔබේ ඇඟිලි සලකුණු අංක 2 රූපයට සමානද? වාම වෘත්තාකාර සුලි රටා ලෙස හඳුන්වන්නේ වමට කරකැවී ගිය සුලි රටාවලටයි. මෙම සුලි රටා පෙර සඳහන් කළ දකුණට කරකැවී ගිය සුලි රටා තරම් බලවත් නොවේ. මහපට ඇඟිල්ලේ එම රටාවන් ඇතනම් එම අය ව්‍යාපාරිකයෙකු වශයෙන් විශාල දියුණුවක් ලබනවා. දබර ඇඟිල්ලේ එවැනි රටාවන් ඇතනම් බොහෝ විට තණ්හාධික කෙනෙක් විය හැකියි. ඕනෑම කරදරයකට ඔරොත්තු දෙන විදිහේ චරිත ලක්ෂණ ඇති අයගේ අත්වල මැදගිල්ලේ වාම වෘත්තාකාර සුලි රටා පිහිටනවා. මොනෑම් ක්‍රමයකින් හෝ ප්‍රසිද්ධ වූවත් දිලිදු ජීවිතයක් ගත කරන අයගේ අත්වල බෙද ඇඟිල්ලෙහි එවැනි සුලි රටා පිහිටන බව ශාස්ත්‍රීය නිගමනයයි. දන්නා දෙයක් නැති නොදන්නා දෙයක්ද නැති පුද්ගලයා සුලඟිල්ලේ පිහිටි වාම වෘත්තාකාර සුලි රටාවෙන් හඳුනාගත හැකි. ඔබේ ඇඟිලි සලකුණ අංක
තුනේ රූපයට සමානද හග්ගෙඩි රටාවල සාමාන්‍ය පිහිටීම එහි දැක්වෙනවා එය හරියට හග්ගෙඩියක් වගේ එම රටාව ඇඟිලිවල හෝ අත්ලේ හෝ පිහිටියේ නම් බොහෝ ගරු බුහුමන් ලබන කෙනෙක් දස අතේම පැතුරුන කීර්තියක් ඇති ඔවුන් සදානුස්මරණීය පුද්ගලයන් ලෙස හැඳින්විය හැක කාගේ හෝ අතක ඇඟිලි 10ම හග්ගෙඩි රටා පිහිටා ඇතනම් එම උත්තමයා සියලු සම්පත් අතහැර තපසට යන කෙනෙක් වෙනවා ඔබේ ඇඟිලි සලකුණු අංක 4 රූපයට සමානද ත්‍රිකෝණ රටාවත් හොඳ පිහිටීමක් වෙනවා පරේෂණ ආදීන් අලුත් අලුත් දේ සොයා ගැනීමේ දක්ෂයින් වන එවැනි අයට ඇත්තේ විචක්ෂණ බුද්ධි බලය හස්ත රේඛා විද්‍යාව ජ්‍යොතිෂ්‍ය රසායන විද්‍යාව වැනි විෂයන් හදාරන්නත් එවැනි දේවල් වලින් ලෝක පූජිත වීමටත් හැකි වෙනවා ඔබේ ඇඟිලි සලකුණු අංක 5 රූපයට සමානද ආරුක්කු රටාවේ සාමාන්‍ය පිහිටීමයයි ආරුක්කු ආකාරයෙන් පිහිටන නිසා ඔය රටාව ආරොක්කු රටා කියන්නේ මන ශරීර ශක්තියක් ඇති අයට එම ලක්ෂණ පිහිටනවා එසේ වුවත් ඔවුන්ට දියුණු මනසක් නොමැත අවබෝධයකින් යුතුව යමක් කළ නොහැකි වීම ඔවුන්ගේ කැපී පෙනෙන දුර්වලකම මෙම අයට කම්කරු ශ්‍රේණිවල රැකියා බොහෝ විට හිමි වෙනවා ඔබේ ඇඟිලි සලකුණු අංක 6 රූපයට සමානද රැලි රටාවක සාමාන්‍ය පිහිටීම එම රූප සටහනින් හඳුනාගත හැකි එවැනි ආකාරයේ ජීවන රටා ඇති අය කතාවට දක්ෂතාවක් දක්වන අතර සැහැල්ලු දිවි පෙවෙතකට හුරු පුරුදු වී ඇති අයෙක් ඔබේ ඇඟිලි සලකුණු අංක 7 රූපයට සමාන සමහර අයගේ ඇඟිලි තුඩු මත දුණු හැඩය සහිත සියුම් රේඛාද දැකිය හැකි ඇඟිලි 10න් වැඩිම සංඛ්‍යාවක එම ලක්ෂණ සහිත ඇඟිලි තුඩු පීඩා ඇතනම් ඔහු හෝ ඇය ප්‍රායෝගික කෙනෙක් නිර්හංකාරයි ලැජ්ජාශීලී බව පැහැදිලිව තියෙනවා ධම්නස සහගත ස්වභාවයක් වරින් වර ඇති වෙනවා ආත්මාරක්ෂාව පිළිබඳව දැඩි අවධානයකින් පසුවන ඔවුන් සමාජයෙන් ඈත්ව ජීවත් වීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඔබේ ඇඟිලි සලකුණු මොන රූපයට සමානද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට ගිහින් එන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක click කරන්න යන්නත් අමතක කරන්න එපා. අදට ගිහින් එනම් ඔබට සුබ දවසක් ආශ බොහෝ වේවා